ඉතින් දැනට ට්‍රෙන්ඩ් එකක් වෙලා තියෙන මේ AI illusion photos අපි ජෙනරේට් කරගන්නේ කොහොමද ඔයාගේ මොබයිල් එකෙන්? ඉතින් ගොඩක් YouTubers ලා මම දැක කරලා තියෙනවා. ඉතින් එක එක browsers වලට ගිහිල්ලා apps අරගෙන ඉතින් මං කියලා දෙන්නේ හරියටම එක app එකකින් මේ කොහොමද කරගන්නේ කියලා. ඉතින් මේ illusion photo එකක් කියන්නේ හරියටම ඔයාට photo එක අඳුරගන්න බැරි වෙන්න නිර්මාණය කරන photo එකක්. ඉතින් මේ photo එකට ගොඩක් කට්ටිය කරන වැරද්ද තමයි එයාලාගේ photo එක අදාළ විදිහට මේ මූණ focus කරලා ගොඩක් කට්ටිය මේ විදිහට illusion photos generate කරනවා. ඉතින් ඒක ගොඩක් වැරදිනේ මේ හරියටම හදන්නේ ඔයාට ඒ photo එක දැක්කම හරියටම අඳුරගන්න බැරි වෙන තියෙන photo එකක් විදිහට. හරි ඉතින් වීඩියෝ එකට යන්න කලින් ඔයාලා මාව subscribe කළ නැත්නම් දැන්ම subscribe කරලා bell icon එකත් all press කරලා තියාගෙන අපි නම් කෙලින්ම යමු වීඩියෝ එකට. ඉතින් අපි දැන් app එක download කරගන්න ඕනේ. ඉතින් ඔයා iPhone එකෙන් download කරගන්න නම් app store එකට යන්න ඕනේ. ඉතින් මම Android එකෙන් හින්දා play store එකට යනවා. ඉතින් ඔයා Play Store එකට ගිහිල්ලා අපි app එක download කරගමු. හරි. මම Play Store එකට ආවට පස්සේ ඔයා search by එකේ search කරන්න ඕනේ AI illusion photo editing කියලා. ඉතින් මම මේ විදිහට AI illusion photo editing කියලා search කරලා මෙන්න විදිහට අපි search කරාට පස්සේ අපේ ඉන්න පළවෙනි result එක මෙන්න මේ විදිහට result එකක් එනවා. මේකෙන් එන පළවෙනි app එක අපි download කරගන්න ඕනේ. මෙන්න මේ පළවෙනි app එක. ඉතින් මෙන්න මෙතන මේ පළවෙනි app එක අපි download කරගන්න ඕනේ. ඉතින් මේකේ update එක පුතවලදී මම මෙතන download කරලා තියෙන්නේ. හරි. මම මේ app එක open කරගත්තට පස්සේ මෙන්න මේ විදිහට base එක තමයි බලාගන්න හම්බෙන්නේ. හරි. අපි app එක open කරගමු. App එක load වෙනවා. ඉතින් මේක AI photo generate කරන්න පුළුවන් සුපිරි app එකක්. ඉතින් මේකට අපිට illusion photos විතරක් නෙවෙයි ගොඩක් photos editing මේකේ තියෙනවා. අපි බලමු app එකේ මොනවද කරන්න පුළුවන් කියලා. හරි. ආවට පස්සේ ඔයාලට උඩින්ම බලා ගන්න හම්බෙනවා new feature කියලා උඩින්ම හම්බෙන අලුත්ම එක අලුතෙන් update ආපු app එක. හරි. ඉතින් මෙන්න මේ වගේ ගොඩක් categories දිනවා ඔයාලට මේකේ photo edit කරගන්න. හරි. අපි එහෙනම් අපි දැන් හදන්නනේ illusion photos නේ. මේ උඩින්ම තියෙනක ඔයාලට පේනවද? මේක තමයි අලුත්ම update එක. ඒක උඩ ඔයා click කරගන්න. ඒක උඩ ඔයා click කරගත්තට පස්සේ ඔයාලට පුළුවන් මෙන්න මේ වගේ interface එකට එනවා. ඊට පස්සේ තියෙන්නේ ඔයාලට මෙතනින් ඔයාගේ photo එකක් select කරගන්න. හරි මම මේ විදිහට මගේ ගැලරි එකට ගිහිල්ලා මම මේ විදිහට මගේ ගැලරි එකේ තියෙන ෆොටෝ එක සිලෙක්ට් කරගන්නවා මම සිලෙක්ට් කරගන්න මෙන්න මේ විදිහට වනිදු හසදංගගේ ෆොටෝ එක. ඉතින් ඔයා මෙතනින් හරියට ඔයා කැමති ෆොටෝ එකක් සිලෙක්ට් කරගන්න. ඊට පස්සේ ඔයාට හම්බ වෙනවා මෙන්න මේ විදිහට ඔයාට ජෙනරේට් කරගන්න ඕනේ ලොකේෂන් එක මොන වගේ පරිසරයක්ද තියෙන්න ඕනේ කියලා. ඉතින් බෑග්ග්‍රවුන්ඩ් එක මෙන්න මේ විදිහට ඔයාට මේ විදිහට බීච් එක නැත්නම් කැලේක මේ වගේ ලස්සන හැන්දවෙන අහසක ඉතින් මෙන්න මේ විදිහට ඔයාලා බලා ගන්න හම්බ වෙනවා. ඉතින් මේ විදිහට රෙස්ටෝරන්ට් බේකරි ඉතින් ඔයගේ ගොඩක් දේවල් බලා ගන්න හම්බ වෙනවා. ඉතින් ඔයාට මේ කැමති එකක් සිලෙක්ට් කරලා ඔයාට හරියන එකක් ජෙනරේට් කරගන්න පුළුවන්. ඉතින් ඔයාලා මේ ගොඩක් බලා ගන්න හම්බෙන්නේ ඔයා කැමති කැමති එක එක ලොකේෂන් ඉතින් සමහරවිට ඔයාගේ ෆොටෝ එකට ඒ ලොකේෂන් සෙට් වෙන්නේ නැති වෙන්න පුළුවන්. ඉතින් ඔයා කැමති ෆොටෝ එකකට ඔයාට මේක සිලෙක්ට් කරලා බලන්න පුළුවන් මොන ෆොටෝ එකකටද ගැලපෙන්නේ. ඉතින් කොහමද එඩිට් කරගන්නේ කියලා. ඉතින් මුහුද ෆොටෝ එකකට ඉතින් මේ විදිහට ලස්සන හවසක් තියෙන එකට ඉතින් කඳු ඉතින් ඔයාගේ ඕන ෆොටෝ එකකට සෙට් වෙන ලොකේෂන්ස් ගොඩක් තියෙන සුපිරිම ඇප් එකක් තමයි මේක. හරි මම ඉතින් මෙන්න මේ ෆොටෝ එක සිලෙක්ට් කරගන්නවා. මම මේ ෆොටෝ එක සිලෙක්ට් කරලා මෙතනින් මෙන්න මේ විදිහට ජෙනරේට් කරපු ගමන් අපේ ෆොටෝ එක ජෙනරේට් වෙනවා. මෙන්න අපි ජෙනරේට් කරගත්තු ෆොටෝ එක. ඔයාලට පේනවනේ. ඉතින් මෙන්න මේ ෆොටෝ එක තමයි දැන් අපි ජෙනරේට් කරගත්තේ AI illusion ෆොටෝ එක. ඉතින් ඔයාටත් පුළුවන් මෙන්න මේ විදිහට ෆොටෝ එකක් මේකෙන් ජෙනරේට් කරගන්න. ඉතින් ඔයාලට පේනවනේ මේ තියෙන ෆොටෝ එක. අපි මෙන්න මේ විදිහට කම්පෙයර් බලන්න පුළුවන් මගේ ෆොටෝ එකයි මේ ජෙනරේට් වෙච්ච ෆොටෝ එකයි. ඉතින් ඔයාලට පේනවා වෙනස. ඉතින් මෙන්න මේ විදිහ තමයි අපේ illusion photos එක ක්ලික් එකෙන් හරියටම කොහොමද ජෙනරේට් කරගන්නේ කියලා. හරි. ඉතින් ඔයාලට පුළුවන් මෙතනින් save icon එකට ක්ලික් කරගලා මෙන්න මේ විදිහට download icon එකෙන් download කරගන්න. හරි. ඉතින් මෙන්න මේ විදිහට මගේ ගැලරියට මේ ෆොටෝ එක save වුණා. ඉතින් ඔයා කැමති නම් තව location ඔයාට කැමති නම් මේක select කරලා බලන්න පුළුවන්. කොහොමද ඔයාගේ photos වලට ගැලපෙනවද කොහොමද මේවා edit කරගන්නේ. ඉතින් අපිට edit කරගන්න පුළුවන් ගොඩක් ෆොටෝස් තියෙනවා ලොකේෂන්. ඉතින් ඔයාට මේකට පොඩි ප්‍රශ්නයකට තියෙන්නේ ඔයාගේ ෆොටෝ එකේ වෝටර්මාක් එකක් වදින එක විතරයි. ඉතින් ඔයාට පුළුවන් මෙන්න මේ විදිහට ඔයාට වෝටර්මාක් එකක් වදිනවා නම් ඒ වෝටර්මාක් එක වෙනම ඇප් එකකින් හිලා රිමූව් කරගන්න පුළුවන්. ඉතින් දැන්වත් මම වීඩියෝ එක කරලා තිනවා කොහොමද අපි වෝටර්මාක්ස් වගේ දේවල් රිමූව් කරගන්නේ කියලා ඔන්ලයින්ම. ඉතින් මගේ කලින් වීඩියෝ එකට ගිහින් ඔයාලා බලලා ඉන්න කොහොමද හරියටම
මේ වීඩියෝස් වල වෝටර්මාක් ෆොටෝස් වල වෝටර්මාක් රිමූව් කරගන්න කියලා මම පුරවන්න යටින් ඩිස්ක්‍රිප්ෂන් එකේ ලින්ක් එකක් දාලා තියෙනවා එන්න ඒ වීඩියෝ එකෙත්. ඉතින් අපි මේ තව ෆොටෝ එකක් තෝරගමු මෙන්න මෙතන කුසල් මෙන්ඩිස් ඉන්න ෆොටෝ එක. ඉතින් මෙන්න මේ විදිහට ගොඩක් ලොකේෂන් තියෙනවා. ඉතින් ඔයා කැමති එකක් තෝරගන්න. සමහර ෆොටෝස් වලට හරියන්නේ නැති වෙන්න පුළුවන්. හැබැයි ඔයා හැම එකක්ම දාලා බලන්න කියලා තමයි මට කියන්න තියෙන්නේ. ඉතින් ගොඩක් ලස්සන ෆොටෝස් වලට ගොඩක් පැහැදිලි ෆොටෝ එකක් තිබ්බොත් තමයි ඔයාලගේ ෆොටෝ එක හරියටම ක්ලියර් වෙලා වැටෙන්නේ. හා ඔයාට පේනවනේ මෙන්න මේ ෆොටෝ එක. ඉතින් මේ ෆොටෝ එක අර ලං කරලා බලපුවම පේන්නේ නැහැ. ඉතින් අර ටිකක් දුර කරලා බලද්දි පොඩ්ඩක් අන්නේ ඒ විදිහට බලද්දි තමයි මේ ෆොටෝස් පේන්නේ. හරි, ඉතින් වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් අනිවාර්යෙන් subscribe කරන්න. ඉතින් තව කාටද බලන්න share කරන්න, like එකක් දාන්න, comment එකක් දාන්න. ඉතින් තවත් සුපිරි ලස්සන වීඩියෝ එකකින් හම්බෙමු. එහෙනම් අදට ගිහිල්ලා එන්න. ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු.